අයුබ වන් ඔබට සුබ දවසක් වේවා. ඔබ නොයිවසිල්ලෙන් බලා සිටි 2024 වර්ෂයේ ජූලි මස 12වැනිදා සිට ජූලි මස 18වැනිදා දක්වා සතේ ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා අප ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ සතේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාරු සමගින් ඔබගේ හදහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශිය සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලසා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප දැන් මෙතෙන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට හදිසි නේබල ලැබීමක් සහිත බවක් පෙන්නුම් කරනවා. සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6-7-8 යන භාවයන් මතින් ගමන් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අමතර වියදම් බහුල කරන අන්තිමේ කටයුතු කිහිපයක් යෙදෙනා බව පෙනී යනවා. එමෙන්ම පැවති ගැටලුකාරී බවක් මගහැරී යනවා. හදිසි දේපල ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනෙනවා. වෙනදාට වඩා යන්නේන ගමන් ගැන සැලකිලිමත් වන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී අලුත් රැකියා ලාභ හිමිකම් ඇති බවක් පෙන්නුම් කරනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වූ අයට වාසිදායක බවක් පෙනී යනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉදිරි අධ්‍යාපන සැලසුමක් වෙනස් කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. තරඟකාරී කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට සිදුවන බවක් පෙනී යනවා. අලුත් ඉගෙනීමට කටයුතු උදව් කරන සතියක් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශාරීරික වෙහෙසින් බහුල කරන බවක් පෙන්නුම් කරනවා. අක්ෂය ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනෙනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 4යි. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 7ද, ජය වර්ණය ලෙස නිල් පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබ විදේශගත වීමකට සැරසෙන බවක් පෙන්නුම් කරනවා. හේතුවක්කාර තීරණයක් හේතුවෙන් අසහනකාරී බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5-6-7 යන භාවයන් මතින් ගමන් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී නොගැලපෙන ඇසුරකට සිත යොමවන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. පැවති වගකීමකින් නිදහස උදා කරනවා. පියපස ඥාතියෙකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ තනතුරු ස්ථිර වීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරන බව පෙනී යනවා. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවති අවිවේකී බව මගහැරී යනවා. විදෙස් රැකියාවකට හෝ ප්‍රදේශයෙන් පිට ප්‍රදේශයක රැකියාවක් සඳහා යොමු වීමට ඉඩ ඇති කාලයක් බව පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී වෙනදාට වඩා උත්සාහයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. ධාරණ ශක්තිය වැඩි දියුණු වන අන්දමේ කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට සිදුවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශාරීරික සෞඛ්‍ය පිළිබඳ විමසිලිමත් වේ යුතු බවක් පෙන්නුම් කරනවා. වරින් වර ඇති කරන චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනවා. පැවති පාදයේ ආබාධයක් සුවාතට හැරෙන සලකුණු පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 4යි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 4ද, ජය වර්ණය ලෙස කොළ පැහැයද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. මිතුර ලග්නය. මිතුර ලග්නයෙන් උපන් ඔබ ව්‍යාපාරයකට මුල පුරනා බවක් පෙන්නුම් කරනවා. උත්සාහයෙන් කටයුතු සිදු කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4-5-6 යන භාවයන් මතින්. මෙතන ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී නොගැලපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරගන්නා බව පෙන්නුම් කරනවා.
වෙනදාට වඩා දුරගමන් යෙදෙන බවක් පෙනෙනවා. ඔලේ වැඩිහිටියෙකු වෙනුවෙන් අප උපස්ථාන කිරීමට අවස්ථාව සැලසෙනවා. ඔබගේ රැකියාව කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරන බව පෙන්눔 කරනවා. සුළුසුළු ලාභ ලැබෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරනවා. හදිසි ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට අවස්ථාව සැලසෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන අතර ඒවායින් විශේෂ ජයග්‍රහණ හිමිකරන බවක්ද පෙන්눔 කරනවා. එමෙන්ම අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන සතියක් වනවා. ඔබගේ සෞඛ්‍යතත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හදිසි වැටීම් තැලීම් වලට ඉඩකඩ ඇති බවක් පෙනෙනවා. එමෙන්ම කොන්ද ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනවා. වරින් වර ඇතිකරන ක්ලාන්ත ගතියක් හේතුවෙන්ද ප්‍රතිකාර පතන බවක් පෙනෙනවා. මිතුන ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 6යි. මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 4ද, ජයවර්ණය ලෙස කැමිලි පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යථා ගන්න. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ යෝජනා ස්ථිර වීමක් සාර්ථක වන බවක් පෙන්눔 කරනවා. අවිවේකී වූවත් සැනසිලිදායක ලෙස දවස ගෙවී යන අතර මේ සතියේ සඳු ග්‍රහය 3-4-5 යන භාවයන් මතින් ගමන් කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පවුලේ අය අතර කැපී පෙනෙන කටයුතු කිහිපයක් යෙදෙන බවක් පෙන්눔 කරනවා. වෙනදාට වඩා අලංකාරයෙන් සිටීමට කැමැත්තක් දක්වන බවක් පෙනෙනවා. විශ්වාසවන්ත කෙනෙකුගේ ඇසුරකට කටයුතු උදා කරන බව පෙනී යනවා. ඔබගේ රැකියාව කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනෙනවා. ව්‍යාපාර කටයුතු වල නියැලී සිටින අයට වාසි කිහිපයක් අත්කරනවා. එමෙන්ම අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී හිතුවක්කාර ලෙස අධ්‍යාපන කටයුතු වල නියැලෙන කාලයක් බව පෙනෙනවා. විවිධ බාධා මත අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්눔 කරනවා. ඔබගේ සෞඛ්‍යතත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශාරීරික වෙහෙසීම් බහුල කරන කටයුතු කිහිපයක් යෙදෙන බව පෙනී යනවා. වරෙන් වර ඇති කරන උදරගත අබාධයකින් පීඩාකාරී බවක් අත්කරනවා. වෙනදාට වඩා ආහාර පාන ගැන සැලකිලිමත් වන්න. කටක ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 4යි. කටක ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 2ද, ජයවර්ණය ලෙස දම් පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබ ගේදර හැඩ කරන බවක් පෙන්눔 කරනවා. වගකින් බහුල කරමින් සති ආරම්භ කරන සිංහ ලග්නයේ මේ ඔබගේ සඳු ග්‍රහය මේ සතියේ 2-3-4 යන භාවයන් මතින් ගමන් කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී හදිසි කනුදෙනුවකට කටයුතු සැලසෙන සතියක් වන බවක් පෙන්눔 කරනවා. ගෙදර අලුත් වැඩියාවක් සම්බන්ධ කටයුත්තක් ආරම්භ කරනවා. ගෙදර වයසින් වැඩි අය සමග ඇසුරට කටයුතු සැලසෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්눔 කරනවා. එමෙන්ම දරුවන්ට දැනුම ලබා දීමේ රැකියා මාර්ගවලද නියැලෙන කාලයක් වන බවක් පෙනී යනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තර්කකාරී අධ්‍යාපන කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරන බවක් පෙනී යනවා. කණ්ඩායම් වැඩසටහන් වල මූලික අතුරක් ගැනීමට සිදුවන බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍යතත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවක් පෙනී යනවා. වරින් වර හටගන්නා පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනවා. ශාරීරික වෙහෙසින් බහුල කරන කාලයක් වෙනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 5යි. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 6ද, ජයවර්ණය ලෙස දම් පැහැයද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අධ්‍යාපනික ජයග්‍රහණ හිමිවන බවක් පෙන්눔 කරනවා. පැවති වගකීමකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ කරන කන්‍යා ලග්නයේ මේ ඔබගේ සඳු ග්‍රහය මේ සතියේ 1-2-3 යන භාවයන් මතින් ගමන් කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී සැලසුම් සහගත කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරන බවක් පෙන්눔 කරනවා. නිතර දරුවෙකුගේ කටයුතු හේතුවෙන් පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරන බවක් පෙනී යනවා. පවුලට අලුත් සමාජිකයෙකු එක්වන කාලයක් වෙනවා.
ඔබගේ රැකියාව කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ ලිපිලේඛන ගැටලුවකට මුහුණ පෑමට සිදුවන බවක් පෙනී යනවා. එමෙන්ම වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් හදිසි ලාභ හිමිකරන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරන බවක් පෙන්නුම් කරනවා. විශේෂ අධ්‍යාපන ජයග්‍රහණයකට හේතු ඇති කරන කාලයක් වනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පැවති ශාරීරික අපහසුතා කිහිපයක් මගහැර යන බවක් පෙනී යනවා. හදිසි ආක්ෂි පරීක්ෂණයකට ලක්වීමට සිදුවන සතියක් වනවා. රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් වන්න. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 5යි. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 4ද, ජය වර්ණය ලෙස තැඹිලි පැහැයද, සුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට තනතුරු ලාභ සහිත බවක් පෙන්වුම් කරනවා. වෙනදාට වඩා විනෝදෙන් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහය 12:12 යන භාවයන් මතින් ගමන් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පවුලේ බැඳීම් වැඩි කරන අන්දමේ කටයුතු කිහිපයක් යෙදෙන සතියක් වන බවක් පෙන්වුම් කරනවා. ගෘහ ජීවිතයේ පැවති අවහිර බාධා කිහිපයක් මගහැර යනවා. වෙනදාට වඩා විනෝදෙන් කටයුතු සිදු කරන බවක් පෙනෙනවා. ළඟම හිතවතෙකුගේ උපකාරයක් හිමිවීමට ඉඩ තිබෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ජලාශ්‍රිත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියක් වන බවක් පෙන්වුම් කරනවා. වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙන්වුම් කරනවා. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයක් වනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අමතර දේ ඉගෙනීමට වෙහෙසක් දරන බවක් පෙන්වුම් කරනවා. කණ්ඩායම් වැඩසටහන් වල මූලිකත්වයක් ගන්නා කාලයක් වනවා. තරඟ විභාගයක් වෙනුවෙන් වෙහෙසේ මැති කරන බවක් පෙන්වුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වරින් වර ඇති කරන උග්‍ර හෝ වකුගඩු ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරනවා. රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් විය යුතු සතියක් වන බවක් පෙන්වුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 5යි. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 9ද, සුභ වර්ණය ලෙස කොළ පැහැයද, සුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. වෘචික ලග්නය. වෘචික ලග්නයෙන් උපන් ඔබට ප්‍රධානයෙන් ගෙන් පැසසුම් ලැබෙන බවක් පෙන්වුම් කරනවා. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරමින් ආරම්භ වන මේ සතියේ සඳු ග්‍රහයා 11:12 යන භාවයන් මතින් ගමන් කරනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී හදිසි දේපල මිලදී ගැනීමක් පිළිබඳ කටයුතු සැලසෙන සතියක් වන බවක් පෙන්වුම් කරනවා. සැලසුළු ගමන් යෙදුණත් ඒවායින් සිදුව තරම් වාසියක් නොවන බවක් පෙනී යනවා. අගසමි සුහදතාවයට කරුණු ඇති කරන බවක් පෙන්වුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බැලිය යුතු බවක් පෙන්වුම් කරනවා. රැකියාවේ වෙහෙසීම් බහුල කරන බවක් පෙනෙනවා. ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන කාලයක් වනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ප්‍රාථමික ආශ්‍රය අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින අය කෙරෙහි වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු කාලයක් බව පෙන්වුම් කරනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පැවති අසනීපයකින් සුවහිමි කරන බවක් පෙන්වුම් කරනවා. එහෙත් ජලය සම්බන්ධ කටයුතු වලින් මෙන්ම සීතල ආහාර පාන ගැනීමෙන් වැළකී සිටීම යහපත් කරන බවක් පෙන්වුම් කරනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 4යි. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 2ද, ජය වර්ණය ලෙස රතු පැහැයද, සුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට ස්වයං රැකියා වාසි සහිත බවක් පෙන්වුම් කරනවා. අවිවේකී වූවත් සැලසුම් කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10:11:12 යන භාවයන් මතින් ගමන් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පවුලේ අය කෙරෙහි වෙනදාට වඩා සැලකිල්ලකින් කටයුතු සිදු කරන බවක් පෙන්වුම් කරනවා. එහෙත් සුළුසුළු සිතමනාපකම් ඇතිවීමට ඉඩ තිබෙනවා. රෝගී වූ පවුලේ ඥාතියෙකුට උපකාරයක් කිරීමට අවස්ථාවක් සැලසෙනවා. ඔබගේ රැකියාව කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා ස්ථානයේ ඇතිවන සුළුසුළු මතභේද කිහිපයක් දුරදිග යාමට ඉඩ ඇති බවක් පෙන්වුම් කරනවා. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කිරීම යහපත් කරන බව පෙන්වුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී
දැනුම බුද්ධිය වර්ධනය වන වැඩකටයුතු වලට ආශාවක් දක්වන බවක් පෙන්නුම් කරනවා. පොතපත කියවීමට මෙන්ම සාහිත්‍ය කටයුතු වල වැඩි කාලයක් වැය කිරීමට උත්සාහ ගන්නා බව පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නින්ද යාම අඩුවීම, පීනස වැනි රෝගාබාධයක් හිසට පපුවට බලපාන්න ඉඩ තිබෙන බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතු වලින් පරිස්සම් වීම වැදගත් වෙනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ අය 8යි වැය 6යි. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජයන්තය ලෙස අංක 4ට, ජයවර්ණය ලෙස තැඹිලි පැහැයට, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබ දරුවන් නිසා සතුටටපත් විය හැකි බවක් පෙන්නුම් කරනවා. මෙතෙක් පැවති වෙහෙසකාරී බව මගහැරි යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහය 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී හදිසි දේපල ගනුදෙනුවකින් වාසියත් කරන බවක් පෙන්නුම් කරනවා. පවුලේ කෙනෙකුගේ අසනීපයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයක් බව පෙනී යනවා. ධර්මික පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කිහිපයක් සිදු කරනවා. ඔබගේ රැකියාව කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙන්නුම් කරනවා. නිතර ඇවිදලි වැඩි කරන රැකියා මාර්ගවල හිමිකම් ඇති කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී උසස් අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ වූ අයට විවිධ බාධා පැන නැගෙන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. විශේෂ පාඨමාලාවක් හැදෑරීම වෙනුවෙන් වෙහෙසින් වැඩි කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශාරීරික වෙහෙසින් බහුල කරන බවක් පෙන්නුම් කරනවා. උරහිස ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනවා. වරින් වර ඇති කරන ශාරීරික අප්‍රාණික ගතියක් හේතුවෙන් ප්‍රතිකාර පතනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 5යි. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජයන්තය ලෙස අංක 9ද, ජයවර්ණය ලෙස කොළ පැහැයද, ශුභ දිනය ලෙස සඳුදා දිනයද යොදා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට රැකියාවේ වරප්‍රසාද හිමිවන බවක් පෙන්නුම් කරනවා. අමතර ලැබීම් සහිත කාලයක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී වගකීම් බහුල වන කටයුතු කිහිපයක් යෙදීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. ගෙදර කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු කාලයක් වන බවක් පෙනී යනවා. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ විශේෂ වරප්‍රසාද කිහිපයක් හිමි කරන බවක් පෙන්නුම් කරනවා. තරතුරු වරප්‍රසාද හිමිකම් ඇති කාලයක් බව පෙනී යනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මෙතෙක් උදාසීනව කරගෙන ගිය අධ්‍යාපන කටයුතු යළි උනන්දුවකින් කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. විශේෂ අධ්‍යාපන චාරිකාවකට සහභාගී වීමට අවස්ථාව උදා කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වරින් වර හටගන්නා අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා ආහාර පාන ගැනීම ගැන සැලකිලිමත් වන්න. හදිසි වැටීම් තැලීම් වැනි සුළු සුළු අනතුරු වලටද භාජනය වීමට සිදුවන සතියක් වෙනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 4යි. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජයන්තය ලෙස අංක 7ද, ජයවර්ණය ලෙස කහ පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට දුර ගමන් යෙදෙන බවක් පෙන්නුම් කරනවා. උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා නොවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහය 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විශ්වාසවන්ත කෙනෙකුගේ ඇසුරට කටයුතු උදා කරන බවක් පෙන්නුම් කරනවා. එමෙන්ම දුර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගන්නා කාලයක් වෙනවා. නීති ගැටලුවකට මැදිහත් වීමකට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු පිළිබඳ පැවති අවිවේකී බව මගහැරී යන බවක් පෙන්නුම් කරනවා. එසේම අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටවනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ පැවති නොසන්සුන්කාරී බව මගහැරී යන බවක් පෙන්නුම් කරනවා. අලුත් පොත්පත් මිලදී ගැනීමකට අවස්ථාව උදා කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශාරීරික වෙහෙස ඇති කරන බවක් පෙන්නුම් කරනවා. උදරගත ආබාධයක් මුත්‍රා අමාරුවක් හේතුවෙන් පීඩාත් කරන බවක් පෙනී යනවා. වෙනදාට වඩා ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්න. මීන ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 3යි.
මේන ලක්නේ නුඹන් ඔබගේ ජයන්ගේ ලෙස අංක දෙකද ජයවර්ණය ලෙස කොළ පැහැද ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න.